අද දවසත් ඔබට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඊටමත් ආශිර්වාදමත් සුබ දවසක් වේවා. විශ්වාස කරනවා ඔබ සුවෙන් සතුටින් ප්‍රීතියෙන් කියලා. අද දවසෙත් මේ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එළියක් වන්නට යනවා. ශුද බයිබලයේ ශුද්ධ මතේ 7 පරිච්ඡේදයේ 21 වන පදය. ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමීනි ස්වාමීනි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නේය. හාලෙලුයා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේ වචනේ කොහොමද? බලන්න අපි ගොඩාක් කලාවට දන ගහගෙන හිස නමාගෙන බොහොම වේදනාවෙන් යුතුව ස්වාමින් වහන්සේට යාක්ෂා කරනවා. ස්වාමීනි ස්වාමීනි මේ ආකාරයෙන් අපි බොහෝ දේවල් නලංගු වෙලා උන්වහන්සේගෙන් ඉල්ලනවා. හාලෙලුයා. නමුත් උන්වහන්සේගේ වචනේ මොනවද කියන්නේ? මට ස්වාමීනි ස්වාමීනි කියන කිසිම කෙනෙක් ස්වර්ග රාජ්‍යයට නම් ඇතුළු වෙන්නේ නැහැ. එහෙනම් මොනවද කරන්න අවශ්‍ය වෙන්නේ? ස්වර්ගයේ සිටින මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නට අවශ්‍යයි. 22 පදයේ මෙහි සඳහන් නොවුනත් ඒක කියනවා. බොහෝ දෙනෙක් මේ දවස්වල උන්වහන්සේගේ නාමයෙන් වචන කතා කරනවා, යක්ෂයෝ දුරු කරනවා, උන්වහන්සේගේ නාමයෙන් බලවත් ක්‍රියා කරනවා. නමුත් ඔබත් මමත් උන්වහන්සේගේ කැමැත්ත කරලා නැත්තම් උන්වහන්සේ කියනවා මම උඹලව අඳුනන්නේ නැහැ කියලා. හාලෙලුයා. ඔබ බොහෝම හොඳට දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා hina වෙලා කතා කරනකොට දන්නේ නැහැ කියලා කිව්වොත් ඔබට මොනවා හිතෙයිද? ඔයා කවුද? මං ඔයාව අඳුරන්නේ නැහනේ කියලා ඇහුවොත් ඔබටයි මටයි මොනවා හිතෙයිද? ඒ මේ පොළොතලේ. එහෙනම් උන්වහන්සේ කියනවා ඔබ උන්වහන්සේගේ නාමෙන් ස්වාමීනි යේසුස්ගේ නාමෙන් කියලා යක්ෂය දුරු කරලා අනාගත වාක්‍ය කියලා බොහෝ බලවත් ක්‍රියා කරනවා. නමුත් ඔබයි මමයි උන්වහන්සේගේ කැමැත්ත කරලා නැහැ. එතකොට උන්වහන්සේ කියනවා කවුද? මං අඳුරන්නේ නැහැ. කොතරම් වේදනාවක්ද දේවදරුවනි. එහෙනම් ඔබත් මමත් කළ යුත්තේ මොනවද? උන්වහන්සේගේ කැමැත්ත විමසා දැන බලාගෙන ඒ මාර්ගයේ ගමන් කිරීම සහ ඒවා උන්වහන්සේගේ කැමැත්ත පරිදි ඉෂ්ට සිද්ධ කිරීමයි. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ වචනේ අහලා පිළිපදින මිනිස්සයෝ, උන්වහන්සේගේ කැමැත්ත කරන මිනිස්සයෝ ස්වර්ග රාජයේ උන්වහන්සේත් එක්ක ඉන්න යනවා. හාලෙලුයා. ප්‍රේමවන්ත දෙවි පියාණන් වහන්ස අද දවසේ මේ වචනේ අසන සියලු දරුවන්ට ඔබ වහන්සේගේ කැමැත්ත කරන්නට ස්වාමිනී ප්‍රඥාව දෙන්න, මාර්ගය පෙන්වන්න, නිරන්තරයෙන්ම මේකින් එකිනා සමග සිටින්ට කියලා ඔබ වහන්සේගේ ස්වර්ගමය දෑතට බාර කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ ශුද්ධ වූ නාමයෙන්. ආමෙන්. එසේනම් අපි අපේ යෝජනාව කැමැත්ත උන්වහන්සේට දීලා ස්ථීර කරගන්න සෙනඟක් නොවේ. උන්වහන්සේගේ කැමැත්ත අපි කෙරෙහි තබලා තියෙනා වූ යෝජනාව අහලා දැකලා ඒ උදෙසා ක්‍රියා කරන සෙනඟක් වෙමු. ඔබ සැමට අද දවසත් ඉතාමත් ආශිර්වාදමත් වූ වාසනාවන්ත සුභම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යේසුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්. ආමෙන්. යේසු පිහිටයි.